YouTube guidelines. YouTube guidelines के अंदर मनोवाद YouTube guidelines चलें वाला टॉपिक तीन है सीमा वाल मनोवाद के ला आधा आप इकता कर YouTube यूज़ करना सही में यूज़ करने के में सेफ्टी के ने तमाहे को लो में इतने दी पड़ा था सेलेक्ट ली मात्र लाती है इतने आप YouTube यूज़ करने पर दाना लाइक के का कमेंट के का लिंक के का टपावा ये को लो में सीमा वाल पाना वाला तीन इबागे में तमाहे में दीला तीन है में गाइडलाइन ने काक में YouTube यूज़ करना ओन में कनेक्ट अदाल वेन विद्य तमाहे को लो आप इटा इधरी पात कर लाती है एक याने वे YouTube यूज़ करना ओन में कनेक्ट में गाइडलाइन वाला अनुगत वेन नो होने ඒ වගේ මේගොල්ලෝ පැහැදිලිව කියලා තියෙනවා මේ ගයිඩ්ලයින්ස් වලින් එකක් හෝ කිහිපයක් කඩන ඕනෑම අවස්ථාවක YouTube user කෙනෙක් වෙනුවෙන් ඒගොල්ලෝ ඇක්ෂන් ගන්නවා කියලා. ඉතින් දැන් අපි බලමු මොනවද ඒගොල්ලෝ මේ ගන්න ඇක්ෂන් ඒ වගේම මේගොල්ලෝගේ ගයිඩ්ලයින්ස් මොන වගේ ඒරියාස්ද කවර් කරන්නේ කියලා. මේ විදිහට ඒගොල්ලෝ අංශ පහකින් ඒ අංශ පහ යටතේ සබ් කැටගරි කිහිපයකින් ඒගොල්ලෝ මේ සේෆ්ටිය ගැන අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් දැන් මම කතා කරන්න මොනවද මේ කැටගරි පහ ඒ වගේම ඒ යටතේ තියෙන සබ් කැටගරිස් මොනවද ඒවා මොන මොන විදිහටද සේෆ්ටියට බලපාන්නේ ඒ වගේම ඒගොල්ලෝ ඒ සඳහා ගන්න ඇක්ෂන් මොනවද කියලා අපි පැහැදිලි කරගමු. පළවෙනි එක තමයි ස්පෑම් ඇන් ඩිසෙප්ටිව් ප්‍රැක්. ඒ කියන්නේ රැවටිලිකාරී ක්‍රියාදාමයන්. මේ යටතේ ඒගොල්ලෝ සබ් කැටගරි හයක් අපිට දීලා තියෙනවා. පළවෙනි එක තමයි ෆේක් එන්ගේජ්මන්ට්. මේක දෙයගොල්ලෝ අපිට කියන්නේ අපි YouTube යූස් කරනකොට අපි අපේ ලයික් එක කමෙන්ට් එක එහෙම නැත්නම් ඒ වගේම අපේ සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි කරගන්න අපි මොනවා හරි ආටිෆිෂල් ඉන්ක්‍රීස් සිස්ටම් එකක් යොදා ගන්නවා නම් ඒක වැරදි විදිහකට අපි කරනවා නම් ඒගොල්ලෝ අපිට කියනවා ඒක මෙතනදී තහනම් ක්‍රියාවලියක් කියලා. ඉතින් ඒ වගේම ඒගොල්ලෝ අපිට විශේෂයෙන්ම කියනවා එහෙම දෙයක් යූස් කරලා අපි YouTube channel එකක් පවත්වාගෙන ගියොත් ඒගොල්ලොන්ට පුළුවන් අපේ YouTube channel එක සම්පූර්ණයෙන්ම YouTube එකෙන් අයින් කරලා දාන්න එහෙම නැත්නම් තහනම් කරලා දාන්න කියලා. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ කිව්වොත් ඔයගොල්ලෝ දැකලා ඇති කොහොමද subscribers ලා වැඩි කරගන්නේ කියලා අපිට එක එක content සමහර දාලා තිනවා සමහරු කියන්නේ මෙතනදී ගොඩක් අය ඒ thumbnail එකේ දාලා තියෙන විදිහටම ඒක හොඳ විදිහකට subscribers ලා වැඩි කරගන්නේ කොහොමද කියන එක නෙමෙයි මෙතනදී මම කියන්නේ ඕගොල්ලොන්ට එක එක software භාවිත කරලා මේ ඔයාලගේ like එක comment ටික වැඩි කරගන්න විවිධ තහනම් ඌ ක්‍රම භාවිත කිරීමෙන් කොහොමද ඒ දේවල් කරගන්නේ කියලා සමහර කන්ටෙන්ට් දාලා තිනවා. ඉතින් ඒව යූස් කරලා තමන් මේ YouTube එකේ සැරිසරන්න එපා කියන එක තමයි ඒගොල්ලෝ අපිට මේ කියන්නේ. ඒ වගේම ඒගොල්ලෝ මෙතනදී කියලා තියෙනවා ඔයාගේ YouTube channel එක ප්‍රොමෝට් කරන්න කවුරු හරි third party එකක් යොදා ගන්නවා නම් එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක්ව hire කරනවා නම් එයාගේ එයා විසින් ගන්න තීරණ නිසා ඔයාගේ මේ යම් යම් නීති මාලාවන් කැඩෙන්න ඉඩ කඩ තියෙනවා. එහෙම කැඩුණා හෝ ඒක පිටකෙනෙක්ගෙන් හෝ තමන්ගෙන් හෝ කියලා වෙනසක් නැහැ. ඒ ප්‍රොමෝට් කරගන්න ඔයා හය කරන පුද්ගලයාගේ යම් කිසි වූ ක්‍රියාවලියක් නිසා ඔයාගේ channel එක මේ කියන නීති ටික කඩනවා නම් එතනදී පවා ඔයාලට මේ YouTube channel එක අයින් කරගන්න සිද්ධ වෙනවා කියන එක ඒගොල්ලෝ විශේෂයෙන්ම අපිට පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම YouTube channel එකක් පවත්වාගෙන යන අපිත් ඒව නරඹන පරිශීලකයනුත් අතර තියෙන බැඳීම නීත්‍යානුකූල සම්බන්ධතාවයක් විදිහට තමයි ඒගොල්ලෝ දකින්නේ කියලා. උදාහරණයක් විදිහට ඕගොල්ලෝගේ channel එක food experiment channel එකක් නම් එහෙම නැත්නම් කෑම සම්බන්ධ මොන හරි experiment කරන channel එකක් නම් ඔයාගේ videos බලන පරිශීලකයා ඒවා try කරලා බලනවා. එතනදී ඕගොල්ලෝ ඒගොල්ලන්ට නීත්‍යානුකූලව බැඳෙනවා කියන එක තමයි එතනදී පැහැදිලි කරලා කියන්නේ. මොකද ඔයා හදන කෑම එකට දාන ingredients මොනවද ඒ විදිහටම තමයි ඔයාගේ videos බලන අනිත් එනත් ඒ ingredients ම පාවිච්චි කරලා ඒ කෑම එක හදන්නේ. එතනදී ඔයා ඒ හදන කෑම එකේදී එයාගේ සෞඛ්‍යයට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එතනදී ඔයා legally ඒ ප්‍රශ්නෙට බලපෑම් කරනවා කියන එක තමයි ඒගොල්ලෝ මෙතනදී පැහැදිලි කරන්නේ. ඉතින් මේකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අපිට YouTube channel එකක් පවත්වන් යද්දී අපි වගකීමෙන් තොරව වැඩ කරන එක වළක්වීම කියන එක අපිට දැන් පැහැදිලි වෙනවා. ඉතින් මේ විදිහට ඒගොල්ලෝ විතරක් නෙමෙයි මේ නීති උල්ලංඝනය කරන ඕනෑම අවස්ථාවක අපේ channel එක බලන ඕනම කෙනෙක්ට අපේ channel එක report කරන්නත් ඒගොල්ලෝ මේ වෙලාවේදී අවස්ථාවක් දීලා තියෙනවා. ඉතින් මෙතනදී තවත් ඒගොල්ලෝ ඒගොල්ලෝගේ නීති පද්ධතිය දැඩි කරලා තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක අසාධාරණයි කියලා අපිට කියන්න බෑ. මොකද හේතුව අපි වගේම තවත් මේ YouTube එක යූස් කරන මේ ලෝකේ බහුතරයක් පරිශීලකයන් වෙනුවෙන් තමයි ඒගොල්ලෝ මේ දේ කරලා තියෙන්නේ. දෙවෙනි එක තමයි impersonation policy. පුද්ගලයන් රෝපණය කිරීමේ ප්‍රතිපත්තිය. එතනදී ඒගොල්ලෝ කොටස් දෙකක් යටතේ මෙම කාරණාව සඳහන් කරනවා. එකක් නාලිකා ප්‍රතිරෝපණය සහ
පුද්ගල ප්‍රතිරෝපණය. එතනදී ඒගොල්ලෝ නාලිකා ප්‍රතිරෝපණය කියලා අදහස් කරන්නේ කවුරු හරි තව කෙනෙක්ගේ විදිහට එයාගේ ප්‍රොෆයිල් පිච් එක එහෙම නැත්නම් බෑග්ග්‍රවුන්ඩ් ඉමේජස් එහෙම නැත්නම් ඒගොල්ලෝ යූස් කරන thumbnail ඒ වගේ දේවල්. ඒ කියන්නේ තවත් කෙනෙකුගේ YouTube channel එක තියෙන details ඒ විදිහටම එයාගේ YouTube channel එකටත් දානවා නම් අන්න ඒකට තමයි ඒගොල්ලෝ කියන්නේ නාලිකා ප්‍රතිරූපණය කියලා. ඊළඟට පුද්ගල ප්‍රතිරූපණය කියන්නේ පුද්ගලිකව පෙනී සිටීම. එහෙම නැත්නම් වෙනත් අයෙකු එය පළ කර බවක් පෙන්වීමට අදහස් කිරීම කියන එක තමයි පුද්ගල ප්‍රතිරූපණය කියලා කියන්නේ. ඉතින් තවදුරටත් ඔයගොල්ලන්ට මම මේ ගැන පැහැදිලි කරොත් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ YouTube channel එකක් පාවිච්චි කරනකොට තවත් කෙනෙක්ගේ YouTube channel එකක තියෙන image එකක් එහෙම නැත්නම් ඒ YouTube channel එකේ නම ඒ විදිහටම එහෙම නැත්නම් යම් යම් වෙනස් කිරීම් කරලා ඔයගොල්ලෝ පාවිච්චි කරනවා නම් ඒක අයිති වෙනවා නාලිකා ප්‍රතිරූපණය කියන category එකට. ඒ වගේම දෙවෙනි උදාහරණ විදිහට ගත්තොත් ලාංඡනය හෝ වෙනත් පුද්ගල තොරතුරු භාවිත කරමින් ඔබේ පුද්ගලයාම බවට මිනිසුන් රැවටීම පුද්ගල ප්‍රතිරූපණය කියන කැටගරියකට අයිති වෙනවා. තුන්වෙනි උදාහරණ විදිහට ඔබ වෙනත් නාලිකාවක විස්තර එහෙම නැත්නම් description එක use කරනවා නම් ඒක අයිති වෙනවා නාලිකා ප්‍රතිරූපණය කියන කැටගරියකට. ඉතින් මේ වගේ උදාහරණ වලින් එකක් හරි එහෙම නැත්නම් ඔයා තව විදිහකට මේ කියන image රූප එහෙම නැත්නම් description වෙනත් නාලිකාවක background එකක් මොනම හරි දෙයක් use කරලා තව account එකක් හදාගෙන ඔයා ඒ account එක තමයි original account එක කියලා පරිශීලකයන්ට ඔප්පු කරන්න හැදුවොත් එතනදිත් ඔයා මේ කියන impersonation කියන policy එක කඩනවා. ඉතින් දැන් අපි යන් තුන්වෙනි sub category එක මොකද්ද කියලා බලන්න. තුන්වෙනි sub category එක තමයි external links. external links කියන්නේ බාහිර සමිති ප්‍රතිපත්තිය කියන එක. ඔයාලා ඔයාලගේ video upload කරනකොට වෙනත් videos වල links ඒ කියන්නේ මොන යම් විදියකින් හරි මේගොල්ලොන්ගේ policy උල්ලංඝනය කරන විදියේ लिंक अने लिंक शेयरने नीति विरोधी कीलतम मेकिंग अदास करे मे एक्सटर्नल पॉलिसी यटत्न प्रधान लिंक वर्ग कीपैया अभी इधर पत्कीन दमेंट पैदलीकरण का मुख वेबसाइट लिंक एक फोन वीडियो सहित वेबसाइट लिंक वाटम अतुलाकर बेवेम अनावश्य मुदुकांग स्थापने वेबसाइट लिंक वाटम बे පරිශීලකයන්ගේ මූල්‍ය තොරතුරු පිළිබඳ ඒ කියන්නේ ඔය සමහර YouTube channel වල මූල්‍ය තොරතුරු සම්බන්ධව ඔයගොල්ලෝ දැකලා ති කන්ටැක්ට් කරලා තියෙනවා අන්න ඒ වගේ දේවල් මේකට ඇතුළත් කරන්න බෑ. සාමාන්‍යයෙන් ගෙවීම අවශ්‍ය වෙන ශ්‍රව්‍ය අන්තර්ගත එහෙම නැත්නම් ශ්‍රව්‍ය දෘශ්‍ය අන්තර්ගත සම්පූර්ණ වීඩියෝ ක්‍රීඩා මෘදුකාංග එහෙම නැත්නම් ප්‍රවාහන සේවා සඳහා අනවසර ප්‍රවේශ පත් ලබා දෙන වෙබ් අඩවි යෙදුම් හෝ වෙනත් තොරතුරු තාක්ෂණ වෙත සමැදි लिंक वाले मेकट हतुला विधि एवगेम परशीलिक मनस व्यूल करोट पत्कर विधि वेबसाइट लिंक तीन एवपीट दवाकोलो अट विशेष माई कोविड 19 पिलीपंद प्रादेशिक सौख्य निधारी हो लोक सौख्य संविधाने वैद्य तुरतर अदाल नोवन एम पटहनी वैद्य तुरतर पतुवन अंतर्गत समधि एवगेम प्रजातंत्रवादी क्रियावली इंट बाधा किरी बरपतल हानि सिधुवीं संबंध लिंक वाले अतर बेह कीलू विशेष कीलतीन एवगेम नोमगेवन हो रवटधिकारी अंतर्गत पतुवन वेबड़ी हरी एम ये संबंध मुदुकांग बल हरी लिंक वाले विशेष मेकट अतुलाकर अवस्थाव नह यदि मंगो की उदाहरण बलिंग वाले यम दल अदास महित यदि मे वगे लिंक මොනම විදියකින් වත් ඔයගොල්ලෝන්ගේ description එකට ඇතුළත් කරන්න එපා. එතනදී ඔයාලා වෙන්නේ ඔයාලගේ creative video එක සර්ව සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ අයින් කරනවා. එහෙම නැත්නම් ඔයාලට report එක දිගට දවස් 90කට කලින් වැදුනොත් ඔයාගේ channel එකට ඒගොල්ලෝ action එකක් විදියට ඔයාගේ channel එක අයින් කරලම දාන ඉඩකටත් තියෙනවා. හතරවෙනි policy එක තමා spam deceptive practices and scam policies. මේකදී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ YouTube use කරන අපි එහෙම නැත්නම් පරිශීලකයින් විසින් රැවටිලිකාරී හෝ වංචාකාරී ක්‍රියා සිදු කිරීමට ඇති හැකියාවට බාධා පැමිණීමයි. ඒත් එක්කම මේගොල්ලොන්ගේ තවත් අරමුණක් තමයි YouTube එක use කරලා කවුරු හරි කෙනෙක් YouTube එක තව පරිශීලකෙක් use කරන එක නතර කරන්න. එහෙම නැත්නම් YouTube එක හොඳ නැහැ වෙන වෙබ්සයිට් එකක් ඒ වෙනුවට recommend කරන්න වගේ content create කරලා ඒගොල්ලෝ මේ YouTube එකේ දාන එක බලක්වන්නත් ඒගොල්ලෝ මේ පොලිසිය එක අපට ගයිඩ්ලයින් එකක් විදියට එහෙම නැත්නම් නීතියක් විදියට පනවලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ මේ පිළිබඳව තවදුරටත් පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ පැහැදිලි කිරීම කියලා. ඉස්සෙල්ලාම ඒගොල්ලෝ කියලා තියෙනවා කැටගරි එකක් විදියට වීඩියෝ ස්පෑම් ගැන.
ඉතින් මේ වීඩියෝ ස්පෑමින් කියන්නේ කවුරු හරි කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් තමන්ගේ පරිශීලකයෙන්ම තමන්ගේ විවිධ වූ වීඩියෝ හරහා වෙනත් පරිබාහිර මාතෘකාවලට යොමු කරන එකයි. උදාහරණයක් විදියට ඔයා මගේ channel එකේ thumbnail එකක් දැක්කොත් මෙන්න මේ subject එකෙන් තමයි මේ වීඩියෝ එක create කරලා තියෙන්නේ කියලා ඉතින් ඔයා ඒක click කරලා බලනවා. ඒ click කරලා බලුවම ඒ වුණාට ඔයාව ඒක video එකකින් වෙනත් බාහිර මාතෘකාවකට යොමු කරලා තියෙනවා නම් එහෙම නැත්නම් රවටීමකට ලක් කරලා තියෙනවා නම් අන්න ඒක තමයි video spamming කියන එකෙන් පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ඊළඟට කතා කරන මාතෘකාවක් තමයි misleading metadata and thumbnail. ඉතින් මේ මාතෘකාවත් අර මම කලින් කතා කරපු මාතෘකාවටම සමාන වූ මාතෘකාවක් තමයි. මේකෙදී ඒගොල්ලෝ අපිට පැහැදිලි කරලා දෙන්නේ කවුරු හරි කෙනෙක් තමන්ගේ කන්ටෙන්ට් එකකට thumbnail එකක් එහෙම නැත්නම් ඒකට දාන description එක ඒකට දාන photos මොනියම් දෙයක් හෝ මගින් තමන්ගේ පරිශීලකයාව රැවටීමකට ලක් කරනවා නම් අර මම කලින් කියපු විදියට අපි YouTube එකේ සැරිසරනකොට යම් කිසි thumbnail එකක් දැක්කහම තමයි අපිට ඒ දේ වුමනා නම් අපි ඒක click කරලා බලන්නේ. නමුත් thumbnail එකේ දාලා තියෙන දෙයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් තියෙනවා නම් ඒ video එක ඇතුලේ video content එක ඇතුලේ ඉතින් අන්න ඒක තමයි ඒගොල්ලෝ මේ විදිහට misleading metadata or thumbnail කියලා කියන්නේ. ඊළඟ එක තමයි scam. scam කියන්නේ වංචාවන්. වංචාවන් කියන එක යටතේ ඒගොල්ලෝ පැහැදිලි කරන්නේ මෙතනදී මුදල් ත්‍යාග පිරිනමන අන්තර්ගතයන්. ඔයාලා දැකලා ඇති ඉක්මනට පෝසත් වෙන්න. මෙන්න මේ ක්‍රමයේ තමයි කෙටිම ක්‍රමය කියලා සමහරු එක එක වීඩියෝස් දානවා. ඒ වීඩියෝස් අතර ඒගොල්ලෝ වැරදි කියලා දකින්නේ ඉක්මනින් හම්බ කරන්න පුළුවන් ක්‍රම කියලා පිරමීඩ ක්‍රම. එහෙම නැත්නම් වෙනත් යෝජනා ක්‍රම. මෙන්න මේ වගේ දේවල් වලින් මේගොල්ලෝ මිනිස්සුන්ව වංචා කරන්න උත්සාහ කරනවා. ඉතින් අන්න ඒවට තමයි මේගොල්ලෝ මේ ස්කෑම් කියන කැටගරියටදී වැරදි කියලා හඳුන්වා දීලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු incentivization spam. මොකද්ද මේ incentivization spam කියලා කියන්නේ? කාරණාව මෙහෙමයි. කෙටියෙන් ඕගොල්ලන්ට පැහැදිලි කරනවා නම් ඔයගොල්ලෝ දන්නවා sub for sub කියන ක්‍රමය. ඒක වෙන්නේ මෙහෙමයි. මම කාගේ හරි YouTube channel එකක් use කරලා ඒකේ videos වලට like comment කරලා ඉවර වෙලා මම ඒගොල්ලොන්ගෙන් support එකක් ඉල්ලනවා. ඒ support එක විදිහට මම ඒගොල්ලොන්ගෙන් මගේ channel එක subscribe කරන්න. එහෙම නැත්නම් අහවල් කෙනාගේ channel එක subscribe කරන්න, ඒකට like කරන්න, comment කරන්න කියලා request කරනවා. අන්න ඒ විදිහට ඒ નિયમિત ක්‍රමවේදයන්ගෙන් බැහැරව sub for sub වැනි කෙටි ක්‍රම භාවිතයෙන් තමන්ගේ subscribe ටික, like ටික, views ටික වැඩි කරගන්න හදනවා නම් අන්න ඒක තමයි ඒගොල්ලෝ මේ විදිහට incentivization spam කියන කැටගරි එකෙන් අපිට පැහැදිලි කරලා දෙන්නේ. comment spam. comment spam කියන්නේ යම්කිසි කෙනෙක් YouTube එක use කරලා comments වලින් එක එක්කෙනාගේ පෞද්ගලික තොරතුරු එහෙම නැත්නම් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරලා YouTube පරිශීලකයන්ව YouTube වලින් ඉවත් කරන්න දරන උත්සාහයකට තමයි ඒගොල්ලෝ මේ comment spam කියලා කියන්නේ. ඊළඟට repeat comment. repeat comment එකෙන් වෙන්නේ කවුරු හරි කෙනෙක් comment section එක සමාන අදහසක් එහෙම නැත්නම් ඉලක්කගත අදහසකින් තොරව එක දිගට repeat කර කර එකම comment එක දාන ගමන් අර comment section එකේ repeat ප්‍රමාණය වැඩි කරන්න වංචනික උත්සාහයක් දරනවා කියන එකට තමයි ඒගොල්ලෝ මේ repeat comment කියන එකෙන් පැහැදිලි කරලා දෙන්නේ. live stream abuse. live stream abuse එකෙන් වෙන්නේ කවුරු හරි කෙනෙක් live වෙවිලා ඉවර වෙලා ඒගොල්ලොන්ගේ යම් යම් අන්තර්ගතයන් විවිධ ආකාරයට ඉදිරිපත් කරන එක. එතනදී ඔවුන්ගෙන් සිදුවෙන සමහර වැරදීන් නැවත නැවත නැරඹීමකින් තොරව ඒගොල්ලෝ කිසිම ෆිල්ටර් කිරීමකින් තොරව YouTube එකට මුදාහරිනවා. එතනදී යම් අභියෝජනික ක්‍රියාවක් සිදු වෙනවා නම් ඒගොල්ලෝ ඒකේ නොසලකිලිමත්ව මගහැරී හෝ එහෙම නැත්නම් හිතාමතා මගහැරීමකදී මෙම live stream abuse කියන කැටගරි එකට ඒ වරද ඇතුළත් වෙනවා. ඔන්න එනම් පස්වෙනි සබ් කැටගරි එක. පස්වෙනි සබ් කැටගරි එක තමයි playlist policy. මේකදී ඒගොල්ලෝ පැහැදිලි කරන්නේ කවුරු හරි කෙනෙක් තමන්ගේ playlist එක යම් විදිහකට කැටගරි කරනකොට ඒ categorize කරන විදිහ අනුව ඔයාගේ YouTube channel එකේ video ඔක්කොම ටික එකට එකතු කරලා එක තනි list එකක් විදිහට හදලා එහෙම නැත්නම් එක තනි video එකක් විදිහට හදලා ඔයා videos category කරනවා නම් අන්න එතනදී ඒගොල්ලෝ ඔයා මේ playlist policy එක break up කරා කියලා හඳුනා ගන්නවා. තවත් පැහැදිලි කරනවා නම් ඒගොල්ලෝ මේ කියන්නේ හරි කෙනෙක් තමන්ගේ playlist එකේ ඔයා හිතන්න පොඩි ළමයිගේ videos දානවා කියලා ඒ විදිහට thumbnail වලින් හරි මාතෘකා වලින් හරි එහෙම නැත්නම් description එකේදී ඔයගොල්ලෝ අපි ඒ thumbnail එකේ description එකේ එහෙම නැත්නම් මාතෘකාවේ තියෙනවට වඩා හාත්පසින්ම වෙනස් අසභ්‍ය දර්ශනයක් හරි පරිශීලකයන් කම්පැනිට පත් කරන පිළිකුලට පත් කරන ජාතියේ වීඩියෝ එකක් වා ඒ list එකට ඇතුළත් කරලා තියෙනවා නම් අන්න ඒක තමයි ඒගොල්ලෝ මෙන්න මේ කියන කාරණාව විදිහට දකින්නේ. තවත් කෙටියෙන් කියනවා නම්
අධ්‍යාපනික නොවන sexual content ඔයගොල්ලෝ මේ මේ playlist එක ඇතුළට දානවා නම් අන්න එතනදී ඔයා මේ කියන පොලිසිය එක කඩ කරා කියලා ඒගොල්ලෝ දකිනවා. ඉතින් මේ spam and deceptive practicals කියන category එක යටතේ තියෙන අවසාන sub category එක තමයි additional policies කියන්නේ. මෙතින් මේ additional policy කියන එක මාතෘකා කීපයකින් ඒගොල්ලෝ අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ යටතේ පළවෙනි එක තමයි inactive accounts policy. एक अन्य सामान्य पारिशीलिक यूट्यूब प्रजापत क्रियाकारी सामाजिक अपेक्षा नुकिरीम एम गिमा को अक्रिय तपागेम एगोलो कीनो मे पोलिस ब्रेकअप तबाण कील यदि मिथन एगोलो अभी विशेष कील तीनवा आम भाषे मस हाईक काल से लोग्यला नत्ता किसीम वीडियो का अपलोड कर लत्ता यूट्यूब सरी सर नत्ता मे मस हाईक काल कतर एगोलो कीन विधि ये अकाउंट हेम काक वगे අයින් කරලා දාන්න ඒගොල්ලන්ට මේ පොලිසියක යටතේ අයිතිය දෙනවා කියලා. ඊළඟ මාතෘකාව තමයි encouraging terms of service violation. මේකදී ඒගොල්ලෝ අපිට පැහැදිලි කරලා දෙන්නේ මම මේ කතා කරපු මාතෘකාව වලින් කිහිපයක් හෝ එකක් හරි break up වෙන විදිය සම්බන්ධ මොන හරි වීඩියෝ එකක් අපි upload කරනවා නම් හරි එහෙම දෙයකට යම් වීඩියෝ එකක් කරා අනුබල දෙනවා නම් හරි අන්න ඒක තමයි ඒගොල්ලෝ මේ encouraging terms of service violation කියන මාතෘකාව යටතේ අපිට පැහැදිලි කරලා දෙන්නේ. इलागे कथमाई posting previously removed content or content from terminated or restricted creators मेतने देखो लो अपडी किया ने कालिंग YouTube के इवत करपु वीडियो का ऐहम नत्ता YouTube सीमावन उल्लंघन के लिए मनी सा YouTube के तहानां कर लती ने content creator के ने किया री वीडियो का अभी आप ऊपर एक अपलोड करो एक लोग की ना मैं की ना बोली सी एक ब्रेकअप करा के ला हम तो ने कहा ना कि लाइव गेम एक एक्शन वीडियो टे ये वीडियो एक डिलीट कराना एवं गेम अभी तो विरुद्ध नीति में ग्रह मार्ग करना एक लोग काटियो तो करना कि ला अवसान एक तमा एज रिक्वायरमेंट्स ऑन गूगल प्रोडक्ट्स एक लोग किया ने अभी थोड़ा करना यूट्यूब कंटेंट का अनुभव एक अदाल वयस अभी मेतने तहवर करना की इधर उन आदमों वाले टो पहले कल दुन्ने YouTube Community Guidelines जाते थे ये ना Spam और Deceptive Practicals की ये ना कैटेगरी एक मैंने मैं भी दिए थे मैं तबत कैटेगरी हाथरा के ना मन वाले ते के कथा करने लायक थी वे ना इधर ए वीडियोस मामा इस तरह टे वेना वेना मैं भी दिए थे मैं पहले लिखो वाले टे YouTube Community Guidelines की ये ना मात्र का वेट थे अपलोड कराने बाला पर तो वे ना इधर होंदर टे मैं मतलब दिया करने उन्हें देख तमाई मैं YouTube Community Guidelines के लिए වෙනමම අපිට පැහැදිලි කරලා දෙන එක කරුණක්වත් අපි මේ YouTube එක යූස් කරනකොට break up කරන්න හොඳ නැහැ. එතනදී ඔයාලටම තමයි අවාසිය වෙන්නේ. ඔයා YouTube එකට අලුත් කෙනෙක් වුණත් පරණ කෙනෙක් වුණත් ඔයා මේ කඩන එක නීතියකින් ඔයාගේ සම්පූර්ණ creativity එක නැති වෙලා යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ඒ සම්පූර්ණ මහන්සිය අපතේ යන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොන්ට සුබපතනකම මම තවත් video එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමි. අදට සමු ගන්නවා. ඉතින් අද මම මේ කරපු වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතනවා නම් හොඳයි කියලා හිතනවා නම් අමතක නොකර මගේ channel එක subscribe කරලා like එකක් දාලා share කරන්න අමතක කරන්න එපා.